අද රනිල් වික්‍රමසිංහ මැතිතුමා එකතු වෙලා එකඟ වෙලා තියෙන්නේ වෙනම රාජ්‍ය රාශියක් හදලා දෙන්න. එකක් නෙමෙයි. රට පුරා වෙනම රාජ්‍ය රාශියක් හදලා දීලා මේ ඒකම කියන එතුමා මධ්‍යම රජයේ ඉන්න විධායක බලතල තියෙන ජනාධිපතිවරයා ඒ බලතල ඉවත් කරනවා කියන්නේ. ඒ කියන්නේ මොකද්ද? ඒ කියන්නේ මේ විවස්ථාව යටතේ පළාත් සභාව බලතල තියෙන විවස්ථාව පළාත් සභාව ඇති කරපු විවස්ථාව යටතේ රට එකතු කරන් ඉන්නේ රටේ ජනාධිපතිවරයා. එතුමා තමයි රටේ නායකයා හැටියට රට එකතු කිරීමේ සංකේතය. ඒකීය රටේ සංකේතය තමයි ජනාධිපති තනතුරු. ඒක අහෝසි කරනවා කියලා කියන්නේ ඒකීය භාවය ඉවරයි. රට එතකොට වෙනම රාජ්‍ය ගණනාවක් රටේ බිහි වෙනවා. මේක තමුන්නාන්සේලා හොඳට අවබෝධ කරන්න. හොඳට අවබෝධ කරගෙන මේ රටේ ජනතාවට මේ අනතුර පැහැදිලි කරන්න. මේක භයානක අනතුරක්. අපේ රට කෑලිවලට කඩන පළවෙනි පියවර රනිල් වික්‍රමසිංහ ආගමැතිතුමා ඊයේ තිබ්බා. ඒකෙදි ජනතා විමුක්ති පෙරමුණ ඒ වෙලාවේ තමන්ගේ සුපුරුදු නපුංසක භාවය පෙන්වුවා. ඒක ඒ පැත්තරත් නෑ, මේ පැත්තරත් නෑ, සම්පූර්ණ ඒගොල්ලන් නපුංසකයෝ බවට පත් වුණා. මේ එදා ජාතිය වෙනුවෙන් කතා කරපු ජනතා විමුක්ති පෙරමුණ එදා 1000 ඔය පළාත් සභා පනත සම්මත වෙන වෙලාවේ 147ක් අපේ රටේ මැරුණා. ජීවිතය දුන්නා. ඒ 147 ජීවිතය දෙන්න ජනතා විමුක්ති පෙරමුණත් හේතුණා. ජනතා විමුක්ති පෙරමුණ මිනි මැරුවා. අපි එළියට බැස්සේ නැතුව හිටියා. ඒකට විරුද්ධ වුණත් gedara giye නෑ බයි තනියම ජනතා විමුක්ති පෙරමුණ මග තුවක්කු තියන් හිටියා. ඒ කාලේ එහෙම හිටපු ජනතා විමුක්ති පෙරමුණ අද නපුංසකයෝ බවට පත් වෙලා රට පාවල දෙන නපුංසක කණ්ඩායමක් හැටියට තමයි අද ජනතා විමුක්ති පෙරමුණ ඉන්නේ. ඉතින් ඒ නිසා අද ජාතියක හැඟීමක් නෑ, රටට හැඟීමක් නෑ, අනාගතය ගැන ඒගොල්ලන්ගේ වැටහීමක් නෑ. ඒගොල්ලන්ට උමනා කරන්නේ එවලේ බලය, එවලේ වාසිය, තමන්ගේ වාසිය ලබා ගැනීම සඳහා පමණයි.